හලෝ ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ H&M එකේ ඉස්සරහට ඉතින් මේක මම ආසම shop එකක් shopping කරන්න winter jackets blazers winter කාලේට ගොඩක් අලුත් ඇඳුම් ඒගොල්ලෝ දාලා තියෙනවා කියලා website එකේ දාලා තිබුණා ඉතින් මම හිතුවා පුංචි shopping vlog එකක් වගේ H&M එකේ shopping කරන්න අපි එහෙනම් ඇතුළට ගිහිල්ලා බලමු මොනවාද තියෙන්නේ කියලා ඉතින් ඔයාලට පේනවා ඇති ඇතුල් වෙච්ච ගමන්ම මුළු H&M එකේ පළහත් අට්ටුවම ladies winter wear තමයි තියෙන්නේ එක එක coats වර්ග jackets එතකොට sweaters ඒ වගේ ලස්සන ලස්සන ඇඳුම් බලා ගන්න පුළුවන් ඉතින් summer shorts summer skirts මේ හැම දෙයක්ම ඔයගලන්ට පේනවා ඇති ඩොලර් 10ට ඩොලර් 12ට වගේ දාලා තියෙනවා H&M එකේ මම දැන් ෆිට් ඔන් රූම් එකේ ඉන්නේ. ඉතින් මම මේ ඇඳුම් හතර try කරා. මට ඒක හරියෙ නැහැ. ඉතින් මම මේවා දැන් return කරන්න යන්නේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ සහ වෙස්ටර්න් රටවල් වල සාමාන්‍යයෙන් ඇඳුම් ෆිට් ඔන් කරාට පස්සේ ආපහු එතන කවුන්ටර් එකට ගිහිලා දෙනකොට අපි අනිවාර්යයෙන්ම ඒක හැංගර් එකට දාලා දෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අර ඇඳුම් ටික ඔක්කොම ගුලි ගහලා හැංගර්ස් ටික වෙනමයි ඇඳුම් ටික කන පිට හැරවිලා එහෙම ගිහිලා එකපාරට ඒගොල්ලන්ගේ හතර දෙන්නේ නැහැ. මෙහි සාමාන්‍යයෙන් courtesy එකක් කියලා කියනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් අපි හැංගර්ස් වල අපු ඇඳුම් ටික දාලා තමයි ඒගොල්ලන්ට බාර දෙන්නේ. ඉතින් ඒක මේ නීතියක් වගේ නැහැ. ඒ උනාට හැමෝම මෙහෙ කරන ප්‍රැක්ටිස් එකක්. ඉතින් ඒ නිසා මම හිතුවා ඕගොල්ලන්ට ඒක කියන්න ඕනි කියලා. ඉතින් මේ දවස්වල මම මේ පෆර් ජැකට් එකක් ගන්න හොයනවා. තාම ෂුවර් නැහැ කොහෙන්ද ගන්න කියලා. ඉතින් H&M එකෙත් පෆර් ජැකට්ස් තිබ්බා. ඔයගොල්ලන්ට මතක ඇති Kmart vlog එකෙත් මම පෙන්නුවා එතනත් පෆර් ජැකට්ස් වගේක් තිබ්බා. ඉතින් තාම මට ෂුවර් නැහැ බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් H&M එකේ නම් පෆර් ජැකට්ස් ටිකක් ගණන් Kmart එකට වඩා මේ ගොඩක් ඒවා ඩොලර් 70 ඉඳන් ඉහළට තමයි තියෙන්නේ. සමහරක් ඒවා ඩොලර් 100 ගණන් වලටත් තියෙනවා. ඉතින් ඒක තමයි මම ගොඩක් වෙලා අරන් බල බල තෝරන්නේ. මොකද ඒ ප්‍රයිස් එකත් එක්ක මොකද්ද ගන්න ඕන හොඳ කියලා ෂුවර් නැති නිසා.
මෙතන ඕගලන්ට පේන්නේ මේවා පෆර් ජැකට්ස් නෙමෙයි මේවා රෙදි වලින් හදපු කෝට්ස් winter coats කියලා කියන්නේ ඉතින් මෙතනත් ඒ වගේ පාට පාට වල වලින් ඉංග්‍රීසි පේනවා ඇති ඉතින් මේවා අර පෆර් ජැකට් වගේ ඝන කම නැහැ ඉතින් ගොඩාක් winter සීතල කාලට අඳින්න බෑ හැබැයි autumn season එකට spring season එකට වගේ මේ වගේ රෙදි වලින් හදපු කෝට්ස් අඳින්න පුළුවන් එවගේම ඔයාලට පේනවා ඇති මෙතන තියෙන winter jumpers එහෙම නැත්නම් sweaters කියලා කියනවා. ඉතින් මේ වගේම මේ පාටම එකක් උගලන්ට මතක ඇති මං Kmart haul එකේදී පෙන්නවා. මම Kmart එකෙන් ගත්තා. ඉතින් මේ jumpers $40ක් වගේ වෙනවා. H&M එකේ ඔයාලට මතක ඇති මං Kmart එකේ ගත්තේ $22ට. ඉතින් turtle necks වගේ තියෙන උගලන්ට පේන ඇති පාට පාට වලින් තියෙනවා. හැබැයි Kmart එකේ ඒවත් මේහා ගොඩක් සමානයි. මේකේ quality එක නම් ටිකක් වැඩි ඒක ඇත්ත ඒ වුණාට Kmart එකේ මන් $22ට ගත්ත හින්දා මං ඒක ගැන සැටිස් ඉතින් ඔයාලට පේනවා ඇති මේ මං ඇඳලා ඉන්නේ පෆර් ජැකට් එකක්. ඉතින් මේක නම් ටිකක් වැඩි මොකද මේ වූල් තියෙන හින්දා. හැබැයි ඉතින් ගොඩක් winter කාලට අඳිනවා මේ වගේවත්. ටික පල්ලෙහාට දාලා තනින් පුළුවන්. ඒ වගේම මෙතන zipper එකක් තියෙනවා අපිට ඔයාලට පේනවත් දන්නේ මෙතන zipper එකක් තියෙනවා. ඒකෙන් අපිට මේ hood එක ඕනම් ගලවලා මේ ජැකට් එක නිකන් අඳින්නත් පුළුවන්. ඉතින් මේ පෆර් ජැකට්ස් මම ඔයාලට කලින් කිව්වා වගේ මෙන්න මේ වගේ ප්ලාස්ටික් මැටීරියල් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මම අද ඇඳපු එකත් ඒ වගේ එකක්. ඒක නම් දැන් ගොඩක් පරණයි. මේවට තමයි පෆර් ජැකට්ස් කියන්නේ. මේක ගොඩක් සීතලට හොඳට රස්නට අපිට ඉන්න පුළුවන්. ඉතින් සීතලට අඳින ජැකට්ස් තමයි මේ. ඉතින් ඉස්කෝලේට අඳින බ්ලේසර්ස් තමයි මේ තියෙන්නේ. මම නිකන් දාලා බැලුවා ගන්න නම් ලොකු අයිඩියා එකක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ චෙක් මැටීරියල් එකෙන් හදලා තියෙන බ්ලේසර් එකක්. මේ තියෙන අනිත් බ්ලේසර් එක මේක නම් කලයකට මම හරි ආසයි. ඒක කට් එකත් ලස්සනයි. ඉතින් බලමු මේක නම් ගන්න හිතනවා. ඒකෙම මේක සූට් එකක් මේකේ ට්‍රවුස් එකක් දෙනවා මේ විදිහට දාලා බලමු දෙකම අන්තිමට තීරණය කරා අර මරුන් කලර් බ්ලේස් එක ගන්න ඉතින් ඒක තමයි මම මේ තියෙන එක ඉතින් ඒක $59ක් වෙනවා හැබැයි ඉතින් මේක දිගු කාලයක් අඳින හින්දා අනික මට මේ කලර් එක නැති නිසා මම හිතුවා මේක ගන්න ඕනි කියලා අනික ඒකේ කට් එක හරිම ලස්සනයි ඒ නිසා මම හිතුවා ඒක ගන්නවා කියලා ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නේ සපත්තු සෙක්ෂන් එක ඔයාලට පේනවා ඇති winter boots ගොඩාරියක් ඩිස්ප්ලේ දාලා තියෙනවා ඉතින් එක එක බූට්ස් පාට පාට වලින් තියෙනවා කළු පාට ඒ වගේම ක්‍රීම් පාට ඒ වගේ එක එක වර්ග වලින් ඒ වගේම එක එක හීල් සයිසස් වලින් අපිට මිලදී ගන්න පුළුවන් ඉතින් ඇඳුම් වගේම සපත්තු වලත් H&M එකේ ක්වොලිටි එක Kmart එකේ ක්වොලිටි එකට වඩා වැඩි. Kmart එකේ සාමාන්‍යයෙන් winter boots ජෝඩුවක් $25ක් වගේ තමයි වෙන්නේ. හැබැයි H&M එකේ සාමාන්‍යයෙන් boots starting price එක $30 එහෙම නැත්නම් $40ක් වගේ වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ලස්සන ක්‍රීම් පාට බූට්ස් දෙක $40ක් වෙනවා. ඉතින් මේවායේ ක්වොලිටි එක ටිකක් වැඩි. ඒ වගේම මේ වගේ අමුතු අමුතු ස්ටයිල්ස් Kmart එකේ නැහැ. හැබැයි ඉතින් අපි සාමාන්‍ය බූට්ස් දෙකක් හොයනවා නම් මේ වගේ වැඩි ගණන් දෙන්න අවශ්‍ය නැහැ. අපිට Kmart එකේ එකත් හොඳටම ඇති. ඉතින් මම දැන් ඇවිල්ලා තියෙන්නේ kids section එකට. ඉතින් මෙතන පිරිමි ළමයිගේ වගේම ඉස්සරහට පුංචි ගෑනු ළමයිට තියෙන ඇඳුම් ඔයාලට බලා ගන්න පුළුවන්. සෝ
your own self. ඔන්න shopping logs කරද්දී මගේ channel එකට එකතු වෙලා ඉන්න පිරිමි ළමයි ගොඩක් අය ඉල්ලලා තිබ්බා men section එකක් පෙන්වන්න කියලා. ඉතින් ඔන්න මම අද men section එකටත් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද men section එකේ පිරිමි ළමයිට තියෙන winter ඇඳුම් කියලා. ඉතින් අර මම ගත්ත top එක වගේම turtle necks පිරිමි අයටත් තියෙනවා. ඉතින් උගලන්ට පේනවා ඇති මෙතන ඒ වගේ එකක් display දාලා තියෙනවා. ඒ වගේම පිරිමි අයටත් office type එකට අඳින්න මෙන්න මේ වගේ coats තියෙනවා winter coats. ඉතින් මෙතන එක්කෙනෙක් දානවත් උගලන්ට පේනවා ඇති. ඉතින් උගලන්ට ඒ වගේම මෙතන පේනවා ඇති puffer jackets තියෙනවා. ඉතින් පිරිමි ළමයිට නම් අර එක එක ලා පාට රෝස පාට වගේව නැහැ. girls-ට තමයි ඒ වගේ ලස්සන ලස්සන colors තියෙන්නේ. පිරිමි අයට ගොඩක් මේ වගේ තද පාටවල වලින් තමයි puffer jackets එයාලා හදලා තියෙන්නේ. ඉතින් බලමු ප්‍රයිස් එක උගලට පේන ඇති ඩොලර් 40ක් වෙනවා. ඉතින් ඇත්තට මේක හොඳ ප්‍රයිස් එකක්. හැබැයි මේ පෆර් ජැකට් එක නම් ටිකක් විතර තුනි එකක් ටිකක් ඝනකම වැඩි වෙනකොට ප්‍රයිස් එක ටිකක් වැඩි. ඉතින් මම දැන් ඇවිල්ලා තියෙන්නේ පිරිමි ළමයිගේ ඩෙනිම් සෙක්ෂන් එකට. ඔයාලට පේනවා ඇති ඩොලර් 29 වගේ ඉඳන් ස්ටාර්ට් කරනවා ප්‍රයිසස්. හැබැයි ඊට වඩා ගොඩක් ගණන් ඒවත් තියෙනවා. මෙතන තියෙන ඒවා ඩොලර් 39ක් වෙනවා. ඒ වගේම මම දැන් ඔයාලට පෙන්නන්නම් ටිකක් ක්වොලිටි එකකින් වැඩි වෙන තරමට ප්‍රයිස් එක වැඩි. මෙන්න මේ ඩෙනිම් එක ඔයාලට පේනවා ඇති ඩොලර් 59ක් වෙනවා. ඉතින් ඔයාලා හොයන ක්වොලිටි එක, ඒ වගේම ඔයාලා හොයන ස්ටයිල් එක, ඒ වගේම ඩෙනිම් මැටීරියල් එක අනුව ප්‍රයිසස් වෙනස් වෙනවා. ඉතින් මෙතන ඔයාලට පේන්නේ පිරිමි ළමයින්ගේ කැෂුවල් වෙයා සෙක්ෂන් එක. ඉතින් ගොඩක් මෙහි පිරිමි ළමයි මෙන්න මේ වගේ හුඩීස්, ට්‍රැක් පෑන්ට්ස් වගේ තමයි කැෂුවල් අඳින්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ හුඩීස් තියෙනවා. එක එක ප්‍රයිසස් වලට තියෙනවා. මම මේ මෙතන පෙන්වන එක නම් 39ක්. ඒ වුණාට මීට වඩා අඩුවටත් H&M එකේ තියෙනවා. ඩොලර් 20ටත් හුඩීස් හොයාගන්න පුළුවන්. හුඩී එකක් කියන්නේ මෙන්න මේ වගේ ඔළුවට පිටිපස්සෙන් පොඩි හුඩ් එකක් වගේ තියෙන ටී-ෂර්ට්ස් වලට. उन्हें तो एम्मा में अविल लाइने पिरिमी लामा इट थी ना सेल सेक्शन ने कटे थिंग ऑल्ड पेन है थी गैन लामा इंगे थारान सिलेक्शन ने करने है बे पौड़ी प्रमाणे के गुलो सेल दाला थी ना डॉलर दाहतुने दाहत्रे वगे टीशर्ट से गुलो डॉलर हाथटे दाला थी ना इति मेयो में समर सीजन ने कटा आपु कैशुअल टीशर्ट्स ये हमें एक आक में गुलो डॉलर हाथटे आडू कर ला प्राइस कर ला थी ना ඉතින් දැන් මම H&M shopping log එක ඉවර කරන්න යන්නේ. ඉතින් මම ගත්ත බ්ලේස් එක දැන් පල්ලෙහාට ගිහිලා pay කරලා එළියට යනවා. ඉතින් ඔයාලට පේනවා ඇති H&M එක තට්ටු තුනකින් යුත් ලොකු branch එකක් තමයි මේ city එක මැද්දේ තියෙන්නේ. ඉතින් මේකේ ආපුවම ලස්සන ලස්සන ඇඳුම් හොයාගන්න පුළුවන්. H&M එකෙන් ඇඳුම් අරන් එළියට ආවා. දැන් මම මෙල්බන් සෙන්ට්‍රල් ස්ටේෂන් එකට යනවා. මොකද මේ මෙල්බන් සෙන්ට්‍රල් ස්ටේෂන් එක තව ස්ටේෂන් එකක්. ඒ වුණාට එතනත් shopping mall එකක් වගේ තමයි හදලා තියෙන්නේ. ඉතින් ගිහිල්ලා බලමු එහෙනම් මෙල්බන් සෙන්ට්‍රල් ස්ටේෂන් එකට. ඉතින් මේ කොටස මම මෙතනින් ඉවර කරනවා. සිටි ටුවර් එකේ අන්තිම කොටස මම රෑට මොනවද කෑවේ කියලා ස්ට්‍රීට් ෆුඩ් එක ෆුඩ් බ්ලොග් එකකින් එකතු වෙන්නම්.